के कन्न पी के कट दू नायट शोक भी इन्न ब्रेक भी देवन आयट ब्रेक का गल पी के कट दून आयट शोक भी इन्न ट पटट सतुट साधन एहट कानट मिहिर बेदन बेकरी गेदर आलहि तिं कोल बेलु गजरा मेट हेलावी प्रेम गीत विरह गीत एक पुपुरट गायावी अनंग यादुवाना बल 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 हिंदीवी सतुट सिना मैद इंद हिट किलन हन एहेवी රහත ඇඟට වුණට රස මුසු දේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම වේදාවි අතට වඩා හෙට හොඳයි සොඳුරු හින මවාවි ඉහළ නගින මං හොය හොය එමින් අඩිය තියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න पीके कट दून आयट शोक भी इन्न एंगट पटट सतुट साधन एहट कानट मिहिर बेदन बेकरी गेदर बेकरी गेदर बेकरी गेदर है बै सिरी माल्टना में पारनां लोवेद बेरुमाक नेत बोरु बोरु सिरिमाल्ले ये वगे चरा मनुष्य एक ने में सिरिमाल्ले एक खाता हदने उंगी ना रे द उन्हें ना आता मगान नोने बालला माल्ले एलिया टप पानी हाँ मिने माटे में ने मेरे का टूटता रहते मोकदा दोनी अंदर ने डोंगी है सिरिमाल क्या ने की हुआ हाँ नहीं तीन सिरिमाल नित्रम में खड़े थे आना वाने කොකට දෝනි පරවේසම් කරගන්න ඔන්න මේ මම කිව්වේ අංගු මම යනවා ඒ ඒ කොස්සපා ගන්න සි බලන්නකෝ හාමිනේ දැන් අපි ඒකි මේ විදිහට හැසිරෙනකොට මේ කිව්වත් ඇඳලා ගමේ උන් කටන්දර හදයිනේ ආන් ඒ හින්දා තමයි මම අංගුට ඒ වගේ කතාවක් කිව්වේ අපි මොනවා කිව්වත් වැඩක් නැහැ හාමිනේ ඒකි ලස්සන්ට අඩුපාඩු දාලා පොරපස් දාලා කටන්දරේ හදයි ඒ වුණාට මුදලාලේ මටත් හිතෙනවා සිරිමල් කොල්ල ඒ වගේ කොල්ලෙක් නෙවෙයි වෙන්නති කියලා මටත් නා හිතෙනවා තමයි බා ඒ වුණාට වැඩක් නැහනේ දැන් අතේ මාට්ටු වෙලා ඉවරයිනේ මල්ලි ආ අක්කේ කොහෙද හදිසි යන්නේ මම්මේ ගෙදරකට ගිහිල්ලා එන්න කියලා. අනේ හොඳයි. උඹ දවස් දෙක තුනක් එහෙ නතර වෙලා අපේ කෙනා මෙහෙවපන්. ගෙදරකට කිව්වේ අපේ ගෙදර නෙමෙයි. මං කොහෙද අපේ ගෙදර යන්නේ? අපේ අම්මා කියලා තියෙන්නේ මට ළඟටවත් එන්න බෑ කියලා. මට ගහනවා. ඌවා සමහර විට දැන් අම්මට අමතකත් ඇති. මොන පිස්සුද? අපේ අම්මට අමතක වෙන්න. අපේ අම්මට මං ඉපදිච්ච දවස මතකයි. බෙකෙනි වල කපපු විදිය මතකයි. රංකිරි කට ගාපු විදිය මතකයි. ඉඳුල් කට ගාපු ඒ දවස මතකයි. මම මුලින්ම ඉස්කෝලේ ගිය දවස මතකයි. මං ඉස්කෝලෙන් අස්වැච්ච දවස මතකයි. ගඩොල් පෝරුණුවේ වැටට ගිය දවස මතකයි. මම ඉස්සෙල්ලාම ඇඳපු සකල පුජන් කලිසමේ පාට මතකයි. හාරි හාරි තින්. ඔය ඔක්කොම මතකයි කියලා එකෙන් කිව්වනම් ඉවරයිනේ. ඒ වුණාට අක්කේ අම්මට අන්තිමට මතක තියෙන්නේ මං කසාද බැඳ කියන එක විතරයි. ඇයි इतनी हर देवा लामत का इधर नहीं अम्मा की नो माँ कसाद बैंडर पास्ते नेती उनालो है मन ऐंदा अम्मा के नेक में इतिंगो होमत अमा ही ताने मम्मे अन्ने पद्मिनी आमुना के हिले अन्यापे मेच्चर देवाल वेलातिया दित उबे अन्ने तब खता हदागा नहीं
නෑ පద్මිනියා කිව්වට පద్මිනියා නෙමෙයි පద్මිනියාගේ මිනිස්සෙ හම්බ වෙන්න මල්ලියේ හ අපේ කොල්ලා ඊයේ මාව බදාගෙන ඇඬුවා බදාගෙන කොහොමද මේ කොහොමද කොහොමද කියලා මං කරලා පෙන්නන්නද ඔව් කරලා පෙන්නන්නේ ඔව් ඉතින් අනේ මන් දන්නේ ඒකට එහෙම සම්බන්ධයක් ඇති වෙලා නැහැලු ගමේ එකෙක් ඒකට පදයක් හදලාලු ආ අපේ සිරිමල එහෙම කිව්වද අනේ ඔව් ඒක කවදාවත් මට ඔහොම කතාවක් කියලා නැහැ කඳුළු පෙරාගෙන ඇඬුවා බං දුකේ බෑ ඒකනේ අන්න ඒක නිසාම තමයි මං ගිහින් ආන්නේ ඔය පద్මිනිහාගේ මිනිහා වසවර්ති එක ඈ මොකා වුණත් අපිට මොකෝ ඈ මොනහරි පාට් එකකට ආවොත් අපි ඕකගේ අතපය සැමන් කරනවා අපි කියලා කිව්වේ කවුද මේ උඹලත් එක තවත් කවුරු හරි යනවද ඇයි වාටියා වාටියාට මරුව නැගලා ඉන්නේ අර කොල්ලට පාට් එක දැම්මයි කියලා වාටියා කියන්නේ ඕකව කුදලගෙන ඇවිල්ලා දර පෝරණුවට දාමු කියලා මමයි ටිකක් ඌව බැලන්ස් කරලා තියන් ඉන්නේ මල්ලියේ උඹලා රණ්ඩුවට එහෙම යන්න එපා අපේ කොල්ලා නිර්දෝෂයි කියලා කිව්වොත් විතරක් ඇති එහෙම කොහමද අපේ කොල්ලගේ නම මෙච්චර කැත වෙලා තියෙද්දි මේ උඹලා මොකුත් ආයුධ එහෙම ගෙනියන්නේ නැහනේ පිස්සුද ආයුධය දැක්ක ගමන් ඌ රණ්ඩුවට එනවනේ ඕකට සූදානම් ශරීරය කියලා අපි හොඳ දාර පොළු දෙකක් ළඟ තැනක හංගලා යන්නේ හොඳින් නම් හොඳින් නරකින් නම් ඉතින් අන්තිම නරකින් ඔය කොහෙද යන්නේ සුබ කට උත්තරකට යනකොට අද නැගිනහිර පැත්තෙන් යන්න කියලා ලග්න පලාපොල වලට කියලා තිබ්බා. බේකරි පැත්තෙන් ගියාම නැගිනහිරනේ. අඩු ගන්න ඉතින්. වදින පොළු පාරක් හරි අඩු වෙයිනේ. වෙලාව හොඳ නැහැ. අනේ මන් දන්නේ මොකකින් මොකක් වෙයිද කියලා. මල්ලි කෙසේ වෙතත් වාටියා නම් නිකන් ඉන්න එකක් නෑ. ඌ අපේ කොල්ලට ගොඩාක් ආදරේ. ලොක්කිට වගේම බලන්න කියන්නේ අද මම මාර සතුටින් ඉන්නේ ඒ මොකද අල්පෙන්සයි ඈ අද තමයි වල්ලි මගේ කෙල්ල ගැන හරිම තීරණේ ගන්න අද ඒ කියන්නේ ඇල්පෙනිස් අයියේ උඹේ හිතට හරියන කොල්ලෙක් මුණ ගැහුණාද නෑ ඒක නෙමෙයි මගේ කෙල්ල සිරිමලා ගැන දින ආශාව 100ට 100ක් අතෑරියා අනේ වාසනාව ඊයේ එකට බැන්න නේද ජයරත්නයා බඩ දේරුණා අන්න බඩ දේරුණා මේ කවුද බං ඉස්පිරිදානි කවුරුත් නෑ බැන්නට දුවාල වෙන්නේ නෑනේ අයියෝ ගහගෙන නැද්ද ජයරත්නයා තමයි බැනලා තියෙන්නේ සිරිමලා කටවාගෙන ඉඳලා තියෙනවා ඔය කට අරින්න ඌ පට්ටේට වැරදීනේ නෑ නෑ එතන බොරුවක් වෙලා තියෙන්නේ කියලා ජයරත්නයා කීප දෙනෙම තේරුම් කරලා දෙන්න ගියා එතකොට ඌ ඒක පිළිගත්තද නෑ ඒක මහා සද්දෙන් බැන්නේ පద్මිනිය අොද්දරම කුටි කාලා මගේ එකෙක් නම් මම මරනවා මරනවා හැබැයි ඒක කේලමක් නිසා ඈ මොනවාරි අපරාධයක් වුණොත් ඈ ඒක කියපෙවුන්ගේ පවුල් වලට හෙන්න ගහනවා මේ මම පලියෙන් යන්න පලියෙ ඔක්කොර පිස්සල පලියෙ බර වැඩි ඉන්නේ පලියෙ බය පල 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 මචං මේ වැරදි කන්නේ උන්ගේ පවුල් වලට හෙන්න ගහන්න ඕනේ ඒ වුණාට මචං මේ මං වගේ අහිංසකයෝ ඉන්න පවුල් වලට හෙන්න ගහලා හරියනවද ඈ ඈ බැයි කොයි වෙලාවක හරි ලොකු ගෝරියක් යනවා අනේ අම්මේ එහෙම ගෝරියක් ගියොත් දෙපැත්තේම කට්ටියට මගේ ගානේ ශක්ති ජනක පානිය පරිදි එහෙනම් අපිටත් වලි වලට යන්න වෙනවා ඔය බලන්න බලන්න කොහොමරි සටන අවසානයේදී බොන්න මදුවිත මමම දෙන්න බලන්න බලන්න අයියෝ අනේ अंगुहामी ने अभी जयरत्न गहन कलिंग
ඒ පණිවිඩේ ඌට යනවා. හංගන් හංගන් ආ බුල් ටිකක් බුල් ටිකක් අද බේකරියම පාරට වැටිලා අන්න වැරදුනා වැරදුනා දැන් අපි දෙන්න මෙතන හිටියම බේකරියම වෙන්නේ කොහමද පොරණුනේ 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 හරි හරි උඹලා දැක්කම මට ඒක කියවුණා මොකෝ කට්ටිය එකතු වෙලා ජයරත්නයට නෙලන්නද යන්නේ හරි නේද ආ එහෙනම් ජයරත්නයාද ඉවරටම ඉවරයි ඈ අනේ නෑ නැන්දේ අපි යන්නේ එහෙම වැඩකට නෙමෙයි එහෙනම් මේ අපි යන්නේ මේ අපි යන්නේ මේ මේ ආ පිටි පිටි මුට්ටිය පාලම ගාව බාල ගිහිල්ලා නේ අපි යන්නේ මේ 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 ඒක අරන් එන්න අරන් එන්න අරන් එන්න ඒ උනාට මට පේන්නෙම උඹලා ඒ වගේ වැඩකට තමයි සැරසෙන්නේ ගනේ අපි එහෙම රණ්ඩු වලට යන අය නෙවෙයිනේ අපෝ මගේ කතාවක් කොයි වැරදුනාමද කොහෙද අනේ නැන්දට කියන්න රණ්ඩුවක් වගේ තමයි රණ්ඩුවක් වගේ තමයි පාලම ළඟ ඉඳලා පිටි ගෝණියක් කරේ තියාගෙන බේකරියට එනවා කියන්නේ 10 දෙනෙක් එක්ක ගහගත්තා වගේ නේ අනේ ඔව් අනේ ඔව් අනේ අපරාධේ අපිට ඒක අංගෝහාමි නැන්දට කියලාම ගෙන්න ගන්න තිබ්බනේ බට පිස්සුද මගේ මේ තුනටි අමාරු හොඳට ඕම්. ඇයි මොකක් කර තුනටි අමාරුවක් තියනවද? ඔව්. අපිට නම් එහෙම පෙවුන්නේ නැහනේ. ඈත ඉඳන් එනකොට අම්මේ ඉඟ සුඟ නලව නලව පැද්දි පැද්දිනේ මෙහෙම ආවේ. අනේ මේ නිකන් ඉඳහන් පිටි මුට්ටේ ඇතිය පාන් රාතල කුසන් එන්නවත් බෑ. ඇයි බන්නේ පාන් රාතල කියන්නේ ග්‍රෑම් 450 නේ. ඕක උසන්න උඹට පණ නැද්ද? ඒක තමයි කියන්නේ කොල්ලෝ ඒ තරමට දුරවද අම්මේ එහෙම දුරවල වුණාට කටලන් තියනවා මහා මේරුව පෙරලන සයිස් එකට අනේ මේ අහගනින් හොඳේ වැඩ බැරි වුණත් මේ කට තියෙනවනේ කට තියනන් දෙනු 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 මම යනවා මේ කට කොණ්ඩ හිතනවනේ අංගුවාමි කොහමද හරියටම කිව්වේ බං අපි ජයරත්නයට ගහන්න යනවා කියේ. ඒකනේ බාප්පේ මටත් පුදුමේ. මේක කොහොමද දැනගත්තේ? මගේ මූණ පොඩ්ඩක් බලපන්. මගේ මූණේ තියනවද නිකන් අපි ජයරත්නයට ගහන්න යනවා වගේ ගතියක්. එහෙම ගතියක් පේන්නේ නැහැ. ඒකනේ. හැබැයි ජයරත්නයගෙන් කාලා එන ගතියක් නම් පේනවා. මොකද අනේ මේ දුකෙන් අයියෝ හරි හරි මං අර මගේ හිතේ දෙන දෙයියෝ අමතක කළා ඕගොල්ලෝ කැමති කෙනෙක්ව කසාද බඳින්නම්කෝ මං දුකෙන් ඉන්නේ ඔය දෙකට නෙවෙයි බං එහෙනම් උඹලයි මල්ලි ගැන ආන් බලන්න ඉතින් මං දන්නව කොහමත් අම්මලා ආදරේ වැඩිපුරම පුතාලට කියලා කොහෙද ඉතින් අපිට ආදරේ අපේ තාත්තා ගියා ගියාම එතන මහා හුවක්වත් නැන්නේ උඹලට තේරෙන්නේ නැහැ උඹලයි මල්ලිට ලොකු කරදරයක් වෙන්නයි යන්නේ ඇයි මොකද අරක කියනවාද අරකට කසාද බඳින්න ඕනේ කියලා මේ මම කසාද බඳින්නත් කලින් මට හිතුණා මල්ලියයි ස්තෝපුරට ආවෙ නැත්ති කියලා මේ මනමාලෙක්වත් ආවහම ඒ ආවෙ නැත්ති උඹ එන්න එපා කියපු හන්දනේ අනේ නෑ මම නංගිර දෙන්නට විතර එන්න එපා කිව්වේ මම මේ මල්ලිට එන්න එපා කිව්වේ නෑ ඌ ආවෙ නැත්තේ
වචනයක් හරි වැරදුනොත් ඒකත් තුගේ පිටින් යයි කියලා හිතලා වෙන්න ඇති. ඇයි දැන් මේ පාරේ මගුලට කැමැත්තක් දෙන්න දෝගල යන්නේ? ලැච්ච නැත්තම් මේ ඒ වගේ කසිප්පු කාරයෝ මේ අපේ බේකරි ගෙදර ලං කරගන්න. ඒ හැම මගුලන් නෙමෙයි බං. එහෙනම් මොකද්ද මගුල? ආ මොකද්ද කියන්නකෝ. ඕගොල්ලෝ දුක් වෙන්න ඕනේ මං ගැන හිතලානේ. මම මෙච්චර මේ ගෙදරට තනි වෙනවා. මෙච්චර මේ සල්ලි වේදම් කරලා කෑම හදාගෙන මනමාලියෝ ගෙන්නගෙන එක මනමාලියෙක්වත් හරියන්නේ නැහැ. දුක් වෙනවා දුක් වෙනවා මං ගැන හිතලා නම් මොකද මල්ලි ගැන දුක් වෙන්නේ? උඹට කියන්න ආන් ඒ ප්‍රශ්නේ විසඳගන්න බාප්පා වාටියත් එක්ක අන්න ගියා. මොකටද වාටිය අරගෙන ගියේ? වාටියා ගියේ බාප්පා ආරසාවට. ඇයි? ඇල්පිනිස්ට ගන්න දෙන්නේ කොහොනේද? ඇල්පේ නිසා මුණ ගැහෙන්න නෙමෙයි බං. එහෙනම් අන්න අර පද්මිනියක්. අර අර මේ මේ ටයිල් බාස් බඳපු එක්කෙනා. අනේ අම්මේ පව් අම්මේ පද්මිනිය අක්කා. ඔහා දන්නවද මේ ඒ මිනිහව බැඳපු දවසේ ඉඳලා මේ මිනිහා පිට වැඩනේ. අර අක්කා තනියෙන් ගෙදරට වෙලා. අනේ පව් අම්මේ ඇත්තටම මාර පව්. මට එක දවසක් අර අර වැට ගාව මුණ ගැහුණේ අක්කව. එදා මට කිව්වනේ අම්මේ ඉතනොත් එහෙම වැවට පනිනවා කියලා. ඒකිට නෙවෙයි වැවට පනින්න වෙලා තියෙන්නේ. අපේ කොල්ලට. ඒ සිරිමාලට මොකද උනේ? හේව උඹලට කියලා වැඩක් නෑ බං. ආන්න දැක්ක. නිකම් මේ කොහෙවත් යන දෙයකට ඔහොම දුකෙන් ඉන්න එපා අම්මේ. අයියනේ. අම්මේ. නරකද කෑමක් කෑම හැදුවොත් අපිට හවසට කන්න. මේ බඩට කාලා බඩ පිරුණට වැඩක් නැහැ. හිතේ සතුටක් නැත්තම්. ඔව්විතී. මාව මනමාලේ හොයාගෙන එනකොට කවුරුත් සතුටෙන් නෙමෙයි. කොහෙදිටි? මමත් සතුටෙන් නැතුව කොහොමද අනිත් කට්ටිය සතුටෙන් ඉන්නේ? අනේ දෙයියනේ. මගේ අර දෙයිය හින්ද මම පොඩි දවසක් සතුටෙන් හිටියා. අම්මා කියනවා වගේ එයා කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැතුව මාව කොහොමද යාට දෙන්නේ කියන්නකෝ. ඇයි අනේ දෛවේ මට මෙහෙම කරන්නේ? ඇයි මාව මෙහෙම අතරමං කරන්නේ? අනේ මට හොඳ කෙනෙක් ලැබලා දෙන්නකෝ. තිබුණට එක ඇහිම් බලන්නේ තනිය ඇහින්නේ සර් තනිය ඇහින් මාත් ඉඳලා හිටලා තනිය ඇහින් බලනවා අනේ සර් ඉතින් අපි සර්ලාගෙන් තමයි මේවා ඉගෙන ගත්තේ බලන්නකෝ අර ඇන්ගල් එක දිහා සාමාන්‍ය ඩිරෙක්ටර් කෙනෙකුට ওই වගේ ෂොට් එකකට යන්න හිතෙන්නේ නැහැ මමත් කැමති අන්කොමන් ෆ්‍රේම්ස් වලටනේ සර් මමත් කැමති uncommon friend බලන්නකො අර ළමයා කවුද සර් අර මනමාලයට ඉන්නේ කෙනා සර්ට කියන්න ඒ ළමයා මනමාලිගේ ඇත්ත බෝයිෆ්‍රෙන්ඩ් චා මිනිය රඟපානවා නියමයි නියමයි සර්ට කියන්න ඇත්තටම මේ ළමයා ආවේ රඟපාන්න නෙවෙයි ගර්ල්ගේ තනියට මනමාලයට හිටපු එක්කෙනා නාන්න ගත්තා. ඊට පස්සේ මම නිකමට වගේ මේ ළමයට කතා කරා සර්. කොල්ලා නියමෙට වැඩේට සෙට් වුණා. චා. ඇත්තටම මේ කපල් එක අපි අලුත් වැඩේට ගන්න පුළුවන් නේද? අලුත් ෆිල්ම් එකටද සර්?
Oh my dear. Mulimma me field ekata ena aya affairs tibunata ewa passe passe ewa kadenawa. Ætta sir. Tamange girl vena koll ekka badagena innawa dakkahama kaatada jealous nattte. Kolla killo badagena innokota kella dakkama kellata jealous. හැබැයි දෙන්නගේ ඇක්ටිං නියමයි සර්. මට ඔය දෙන්නව කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්ද මෙහෙට ගෙන්න ගන්න මං ඉන්න දාට. ඕකේ සර් මං කරලා දෙන්න. ඒකේ දෙන්නට හොඳ අවස්ථාවක් වෙයි. දැන් බලන්න ඔය අහම්බෙන් සෙට් වෙන අය හොඳ නලු නිලිය වෙනවා. හැබැයි සබ්ජෙක්ට් එක හරියට දැනගත්තේ නැත්නම් වැඩේ කනවා. Hey, 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 hey
ඇයි මදාරා? ඇයි කියලා අහන්නේ? හොවට ලැජ්ජාවක් නැද්ද නේ? මොකක් ගැනද ඔයා මේ අහන්නේ? දන්නේම නැහනේ. දන්නේ නැති හින්දානේ අහන්නේ. සිරිමල් අයියට මොකද කරේ? මං මොනවා කරන්නද? එයානේ ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. මේ හලෝ පෙන්වති අයට තමන්ගේ පෙන්වතාව හදාගත්තේ නැතුණාව තමයි ඒක වෙන පෙන්වති හොයාගෙන යන්නේ. මේ මදාරා ඔයා මට ඔහොම කියන එක වැරදි. ඔව් ඔව් ඔව්. කරනකොට හොඳයි. කියනකොට වැරදි නේ. මං මොනවත් කළේ නැහැ. ඒකම තමයි උනේ. මේ සිරිමල් අයියගේ වැරදි මගේ පිටින් දාන්න හදන්න එපා. හයි. ඒකට සම්පූර්ණ වැරදි ඔයා. මම දවසක් කිව්ව සිරිමල් අයියට ඔයාව හරියන්නේ නැහැ කියලා. එහෙනම් ඔයාවද හරියන්නේ? ඔව් ඉතින්. මා වෙන්නත් පුළුවන්. අපිට සල්ලි තියනවා. ඒගොල්ලෝයි අපි බිස්නස් වලින් හොල් වෙලා තියෙන්නේ. අනිත් එක ඒගොල්ලන්ගේ පාමිකුණන්නේත් අපිනේ. හවුල නෙමේ. අවුල් වෙලා තියෙන්නේ. මදාරා. සිරිමල් කියන්නේ එහෙම කොල්ලෙක් නෙමේ. ඔව් ඔව්. එහෙම නෙමේ නිසා වෙන්න ඇති ගමේන් කතා කියන්නේනේ. මටත් හිතා ගන්න බෑ ඇයි කියලා. මේ නන්දා ඔයා සිරිමල් අයියව අතාරින්න. නැත්නම් ඔයාට නරක නාමයක් ගෑවෙන එක නෙවෙන්නේ. මට අතාරින්න කියන්නේ ඔයාට යාවල්ල ගන්නද? අපෝ ගම වටේම පාන් බෙදන එකක මම මොකටද අනේ අල්ලගන්නේ? එහෙනම් ඇයි අල්ලගත්ත අයට අතාරින්න කියන්නේ? ආ ඒ කියන්නේ ඔයාගේ හොඳටනේ. ආ දැන් මේ මාව නවත්ත ගත්තේ මට හොඳ කියන්නද? මට හුණා නම් සිරිමල් අයිය වගේ කෙනෙක් මන් දන්නවා හදලා ගන්න. ඇයි එයා මැටි වලින්ද හදලා තියෙන්නේ? ඔයාට ඕන විදියට හදා ගන්න. කෙල්ලෙක් වුණාම දැනගන්න ඕනේ තමන්ගේ කොල්ල වෙන කෙල්ලෙක් දිහා බලන්නවත් නැතුව තියාගන්න. ඒක තමයි කෙල්ලෙක්ගේ දක්ෂතාවය. අනේ මට ඕනේ නැහැ ඔය කාවවත් බලෙන් ළඟ තියාගන්න. එයාට මාව එක වතාවක් එපා නම් මට යව 10000 වතාවක් එපා. එහෙනම් ඔයා එපා වෙලා වෙන්නේ නැති වෙන අය ළඟට ගිහින් තියෙන. මේ මදාරා දැන් ඇති ඔය කතාව. පොඩ්ඩක් ඉන්න නන්දා. මේ කතාවේ තව ඉතුරු ටිකකුත් තියෙනවා. මොකද්ද? සිරිමල් අයියගේ ජීවිතේට මොන හරි වුණොත් ඒකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනවා. මේක මහා හතර බීරි කතාවක් නේ. බීරි බැරි නම් ගොළු වෙලා හරි මේ ප්‍රශ්නේ විසඳනවා නන්දා. මට නම් ඕනේ නැහැ ওই කාගේවත් ප්‍රශ්න විසඳන්න. ඔව් ඔව්. තාත්ත වගේම නේ දුවත් ගමට පිල්ලයක් වෙලා නින්නේ. මේ මදාරා. ඔයා මට ඔහොම කියන්න එපා. ඔයාට පව්. පව් වාඩ නෙමෙයි. අර හිසක සිරිමල් අයියට. ගෙදර කවුද? ඔව් ඇයි? අනේ මේ වෙලාවෙ නම් ආධාර දෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි අපි ඉන්නේ. අපිට ආධාර ලැබෙන්න ඕන මට්ටමක තමයි අපි ඉන්නේ. අනේ නෑ ආධාර වලට නම් නෙමෙයි ආවේ. මේක මේ බේකරි ගෙදරද? ඇයි කවුරු හරි කිව්වද මේක බේකරි ගෙදර නෙමෙයි කියලා? නෑ නෑ මේ කෝ ජෝන් බස් නැද්ද? අන්න වැරදුන තැන. ආ මෙහෙන මේද දැන් බේකරි කරන්නේ? අනේ සෝරි. එහෙනම් මං ගිහින් එන්න. නෑ නෑ මේ ජෝන් බස් කේ ගෙදර තමයි. ආ එහෙනම් දැන් මෙහෙ නෑ කිව්වේ? මම නෑ කිව්වේ නෑනේ. මං කිව්වේ මේ වඩ පොඩක් වැරදුනා කියලා. මේ දැන් තාත්තා මෙහෙ නෑ. ඇයි දැන් ජෝන් බස් වෙන තැනකට බේකරි කරන්නේ? මේ එයාගේ අම්මට අප උපස්ථාන කරන්න ගිහිල්ලා අපේ තාත්තා අපේ බාප්පා තමයි මේ දවස් ටිකේ බේකරිය බලාගන්නේ. මට කිව්වේ නම් ජෝන් බාස් තමයි බේකරිය කරන්න කියලා. ආ කවුද කිව්වේ? අපිට ආරංචියක් නම් ආවා. මම අශාන්ති.
අපි මේ අර පිටරට පිටි සමාගමක අලෙවි නියෝජිතවරියා. අනේ මේ අපි නම් පිටි බොන්නේ නැහැ. අපි ඇත්තටම එළු කිරි රත් කළා තමයි බොන්නේ. ඒකත් ඉඳලා හිටලා. නැහැ නැහැ ඒ පිටි නෙමෙයි. පාම් පිටි. ඔයාලට බේකරියට අවශ්‍ය වෙන පාම් පිටි. මං ඒත් බැලුවා ලොක්කි කා එක්කද කතා කරන්න කියලා. කවුද ලොක්කි මේ? මේ අපිට පිටි බෙදන්න ඇවිල්ලා අම්මේ. අනේ නෝනා. අපි දන්න මුදලාලි කෙනෙක් බේකරියටම පාම් පිටි ගෙනලා දෙනවනේ. ආන්න එකටම තමයි ආවේ. එයා ඔය ඔයගොල්ලන්ට ගෙදරටම ගෙනත් දුන්නට වැඩි මිලට තමයි පිටි බෙදන්නේ. අපිට පුළුවන් එක පිටි මුට්ටකින් රුපියල් 500ක් අඩු කරලා දෙන්න. රුපියල් 500ක්? කියන්නේ මේ පිට මුදලාලි හිතවත්කම් පෙන්න අපෙන් කොහෙද කරලා තියෙනවනේ. මං කිව්වේ නැද්ද? ඔය පිටි මුදලාලි hina වේගෙන එන්නේ අපෙන් මොනාරි අරගෙන යන්න කියලා මං අම්මට කලිනුත් කිව්වා. ඇයි බං? පිටි සල්ලි ගන්නනේ මුදලාලි එන්නේ. පිටි සල්ලි හොඳ පිටි සල්ලි පිටි සල්ලි කියලා වැඩිපුරත් එක්ක අරගෙන ගිහලානේ මේ මෙයාක අපි තමයි දැනටමත් ලංකාවටම පිටි දාන්නේ අපිටත් පුළුවන් ගෙදරටම ගෙනත් දෙන්න ගෙදෙට්ට ගෙන දීලා හරියන්නේ නැ නෝනා බේකරියට ගිහින් දාන්න ඕනේ හරි අපි බේකරියටම බඩු බාන්නම්කෝ ඒ වුණාට නෝනා අපිට මිල ගණන් දෙන්න අපේ ජෝන් බාස් එක්කත් කතා කරන්න වෙනවා මේ නංගි කිව්වේ දැන් ගෙදර ජෝන් බාස් නැහැ කියලා ඔව් දැන් නෑ හැබැයි ඉතින් අපිට එයාට පණිවිඩය දෙන්න පුළුවන් මේ මට බේකරිය බලන්න පුළුවන්ද මම මේ බේකරිය විසිට් කරා කියලා කම්පැනි එකට ෆොටෝස් යවන්න ඕනේ බේකරිය වැඩ කරන දෙන්නම බේකරිය නෑ පොඩ්ඩක් එළියට ගිහින් පොඩි වෙලාවක් නෝනා හිටියොත් බලන්න පුළුවන් කමක් නෑ මම ටික වෙලාවක් ඉන්න මොකද ජෝන් බාස්ගේ බේකරිය කිව්වම අහල පහල ගම්වලත් ප්‍රසිද්ධයිනේ අපේ පාන් තමයි රස්සම පාන්. මොකද මේ අපේ තාත්තනේ ජෝන්. එයා තමයි මේ රටේ තියෙන රහම පාන් හදන්නේ නැද්ද අම්මේ? වාටියා. උඹට හොඳට පාරවල් පේනවද නේද? අපි යන්න තියෙන පාරවල්ද නැත්නම් අපිට ගහපු පාරවල්ද දෙකම දෙකම ගහපු පාරවල් වල පේනවා යන්න තියෙන පාරණා හිතේ සැකයට යන්නේ බාප්පේ මෙහෙම ගිහලා පන්සල හම්බුනොත් එතනින් දකුණට හැරුණොත් කෙලින්ම බේකරිය මේ මේක මේ කනත්තට යන පාර නෙමෙයි කියලා උඹට හොඳට විශ්වාසයිනේ නෑ 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 කනත්තට යන පාර නන් නෙමෙයි ඒ මුලා නම් අපිට මෙහෙම යන්න වෙන්නේ නෑනේ එහෙනම් 6 දිනක් අපිව මෙහෙම අරන් යන්නේ මෙහෙම බලපම් මුන් අපිට ගාපු ගෙහෙල් කිසිම යුද නීතියකට යටත් නොවන විදිහට හරි අමානුෂික විදිහට නේ අපිට ගෑවේ අමානුෂිකයි තමයි බාප්පට කියන්නේ එකෙක් මගේ යටි බඩට ගාගෙන ගාගෙන ගියා නේද හොඳ එනම් අපි දෙන්න මේමම වෙද ගෙදරට යමු 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 දැන් හිතනව නේද මේ වගේ කේස් වලට අත නොදා හිටියා නම් හොඳයි කියලා එහෙම කියන්න එපා එහෙම කියන්න එපා අයියා නැතත් අපි අයියා වෙනුවෙන් කරන්න ඕන දේවල් උපරිමෙන් කළානේ ඒ කොහොමද හයි බං අපේ අයියා හිටියන අයියානේ මේ කේස් එකට අත දාලා අපි වගේ මේ විදිහට කන්නේ ඕ නමුත් මම මල්ලි විදිහට ඒක මම බාරගත්තනේ. බලපං එතන සහෝදර ප්‍රේමේ. සහෝදර ප්‍රේමේ තමයි. තව පොඩ්ඩෙන් අයියට දිගටම අම්මාව බලාගෙන එහෙ ඉඳ වෙනවා. ඇයි? ඔබ කියන්නේ මොකද්ද? මේ කාපු කෑමෙන් අපි තව පොඩ්ඩෙන් උත්පල වෙනවා කියලාද? උත්පල නෙමෙයි. බාප්පට ගහපු පාරවල් මං දැක්කනේ. මම හිතේ බාප්පා දිවංගත වෙයි කියලා. ඈ? චි. මොනවද බං ඒ කියන මූසල කතා? දෙන්නම එකට ඇවිල්ලා මම්මෝකට පන් දිවංගත වෙන්නේ දිවංගත වෙනවා නම් අපි දෙන්න මේකට යන්න හරි ඔබට කියන්න හතර දිනක් පේන්නේ නැද්ද කියලා ජයරත්නයා අහනකොට
අපිට නිකමටවත් 100ට ආවේ නැහෙනේ. කී ඇතුලෙත් කවුරු හරි ඉඳී කිය. ඒකනේ අපි ජයරත්නයටමනේ ගහන්න ආවේ අම්මේ. අන්න බලපං. මොන දෙයකට ගියත් අපි මීට පස්සේ කලබල වෙන්න නරකයි. අපි හොඳ සී කල්පනාවෙන් හිටියනම් අපිට දුවල හරි බේරෙන්න තිබුණනේ. කොහෙද? උන් අපිට සී නැති වෙනකන් ගැව්වනේ. අනේ අම්මේ පද්මිනිය ආවේ නැත්තම් අපි තාම කනවා තාම කනවා. හැබැයි මේක කාටවත් කියන්න නම් එපා හොඳේ. කියන්නේ කොහමද බාප්පේ? වැඩේ කුජීතයි කුජීතයි. මගේ නම් වෙදක දෙට යනවා. යම් බාතේන එපා. ඇයි? බපලයන් බේකරියට. ඔව්නේ. අද බේකරිය පාම් පිච්චුවේ නැහැ කියන ගමේ එවුන් කලබල වෙලා අපිට මොකද උනේ කියලා හොයනවා. එහෙම වුණොත් අපි ගුටි කෑවා කියලා කොහොමත් බාට්ටු වෙනවා. හරි හරි. එහෙනම් බාපේ. ඇයි? එතෙත් වැදුනා. එහෙනම් මටත් එක්කම තෙල් ටිකක් අරන් එනවද? යා. අම්මේ බලන්නකෝ අර කිමඩ කිව්වද කවුද බා උඹත් මගදී රණ්ඩු වෙනවද කවුද අරක කියන්නේ අර මුද්දලාලිගේ දුව මදාර දැන් ඒක උඹට මොනවද කියන්නේ ඒක කියනවා මම නිසාලු සිරිමල් අයියා වෙනස් වුණා ඒක කවුද උඹට එහෙම කියන්නේ ඒකට තියෙන අයිතිය මොකද්ද මම හිතන්නේ ඒකගේ හිතෙත් සිරිමල් අයියා ගැන අදහසක් තියෙනවා එහෙනම් ඒකිට තින්නේ ඒකේවල ලිංහල කරගන්නනේ අපිට මොනවද කියන්නේ අනේ අම්මේ එහෙම උනොත් සිරිමලයා ගෙදරින් ඒකට කැමති වෙනවා මොකද මුදලාලි කෙනෙක්ගේ දුවෙක් ඉතින් උඹලගේ තාත්තත් කරන්නේ ව්‍යාපාරයක් තමයි ඇත්තමයි අම්මේ මං පාර මැදදී මේකට දෙනව දෙකක් කොහෙද ඉති මට මතක් වුනේම අපේ ඉඩම ඒ මොකද බා ඇයි මුදලාලි යාමිනේලනේ අපේ ඉඩම ගන්න ඉන්නේ එතකොට නේද අපේ ගොඩක් ප්‍රශ්න විසඳෙන්නේ ඒක නම් ඇත්ත. එහෙම කියලා උන්ගෙන් බැලුම් අහන්න ඕනද අපි? නෑ අම්මේ. ඒක විකුණ ගන්න එක අපිට ඕනද? මං එහෙනම් ඒක විකුණපු දවසට පහුවෙනි දම ඒකට හොඳ දෙකක් කියන්න. අම්මට තාත්තට උණ ගෙනෙන්නම. ඒක නම් හරි. හැබැයි අම්මේ මං මීට කලින් ඔහම කාගෙන්වත් බැනුම් අහලා නෑ. හරි හරි. කලබල නොවී හිටහන්. හාමිනේ ඉනේ. මං කියන්නම් දෝනියෙන්දගේ තරම. අන්න හරි. එහෙම තියෙනකොට අම්මට සිරිමල් අයියා ගැනත් කියන්න පුළුවන්නේ මම මොනවා කියන්නද ඇයි එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා උඹත් ඒක පිළිගන්නවද ඔව් මට දැන් පිළිගන්න වෙනවා මොකද එයා පාන්දානේ කඩේ පැත්තේ යනවනේ කවුද දන්නේ මොනවා පටලවගෙනද කියලා අනේ මගේ සිරිමල් අයියා මට දැන් කරන්න දෙයක් නැහැ අම්මේ මොකද බාපර වාටි නගන්න මං යාරත් ඉතුරු කරන්න උගේ අලෝකත් ඉතුරු කරන්න මේ වරෙන් යන්න ඒ ඕම හිටපන් මාත් එනවා මේ මේ හොඳටම ගුටි කෑවේ මම නෙමෙයි බාප්පා බාප්පා තමයි හොඳටම ගුටි කෑවේ අඩෝ වරෙන් යාරත් එළියට අපිත් මේ ගමේ ඡන්දි තමයි නෝ ආ කියලා